මේ තියන්නේ අපේ නැතිවලගේ වී ජාතිය. අමාරුවෙන් අපි දැන් බෝ කරන මේ වී වලද විශේෂත්වය මේ වී වැටෙන්නේ. මේක මාස 4ක වීක්. මේවට කියන්නේ පිහාටු වී. හොඳටම මේ වී ඇටේ දෙපැත්තෙන් පිහාටුවක් තියෙනවා. මේක පැහෙනකොට මේ පිහාටු දෙක තව දෙපැත්තෙන් එළියට එනවා. මේ තියෙන පිහාටු දෙක. මේ තියෙන්නේ වී ඇටේ දුමුඩු පාටට මේක සුදු පාටට පිහාටු දෙක දෙපැත්තට එනවා. එහෙනම් මේක මිසු කියන්නේ පිහාටු වී. මේක තියෙන වැදගත්කම තියෙන ගංගා වැටෙන්නේ. ඒ විතරක් නෙමෙයි. කෙලින්ම උස තියෙනවා වල් තියෙන යට. වල් තියෙන යට. වල් වලට උඩට එන්න බෑ. මේව තල්ලු කරගෙන. එහෙනම් කුමීන් හානියක් වෙන්නේ නැහැ. හේතුව තමයි මේ ගෝයන්ගහට හානි කරන්න ඕනේ කුමීන් ඉන්නේ. උන් කන සතු ඉන්නේ වල් වල. එන්න වල් තියෙන ඉන්න මේ කුමේ එළියද්ද පුරාම කුමීන්ට හානි කරන හිතකර කුමීන් කුමීන් ටික ඉන්නවා. වැටෙන්නෙත් නැහැ ඒ වාසියක් තියෙනවා. කරුණත් හොඳයි. අනිත් මේ වර්ග ගත්තොත් මේ ගත්තොත් මේ වෙදහීන. මේ වෙදහීන ටික වැටෙනවා. වැටෙන සම් ප්‍රශ්නයක් නැහැ. දෙකියේ වල තියෙන විශේෂ තමයි යා වැටිලා කරල උස ගන්න. ඒ හින්දා වගාවට හානියක් නැහැ. තවත් එක දෙයක් තියෙනවා. අපිට පුළුවන් නම් මේ ගොයන් කපනකොට මේ බජරි අයින් කරගන්න. බජරි ගහ වැටෙන්නේ නැහැ ඔය. වැටෙන්නේ අපේ දෙකියේ වී වර්ග. ඉතින් බැලලා පොර වැඩි වුණොත් තමයි මේ ගොයන් ගහ වැටෙන්නේ. අර ඈත කුඹුර වල වැටිලා නැහැ. මේ දෙකේ පොර. පොර වැඩි වෙන හේතුව තමයි අපි මෙතන හදලා තියෙන දියර පොර එක. ලියද්ද ඒකෙන් විටින් විට පෝරේ වල තියෙනවා මේ. ඉතින් මේ පොර තුනේ පොර වැඩි. අර කිසිම දෙයක් නැහැ. ඒක කොහොම ගහ උසට තියෙන. උසින් තියෙනවා. ඒක වී වර්ගයක් වෙනවා. ඒක රත්තු හොඳයි. අපේ මාස් කන්නට දාන්න හොඳ නැති වී වර්ග දෙකක් අපි මේ සැරේ අමුතු ගන්නවා. ඒකක් කළු හි නැති අනික වෙද හි. මේ දෙකම වැටෙන්න උත්සාහ ගන්න එක. මෙවැනි දේවල් අත්දැකීමට එකතු කරමින් අපි ගොවියන්ට කියලා දෙන්න ඕනේ. රජකන්ද කියන වී වර්ගය. ඒකත් වැටෙන්නේ නැහැ. ඒක අපි දන්නේ නැහැ දේශී වියද්ද කියලා මට තාම දන්නේ නැහැ. මොනොත් ඒකත් වැටෙන්නේ නැහැ. ඊට පස්සේ බලනවා මාස් කන්නේදී මේවේ අස්වැන්නේ කොහොමද කියලා. එහෙනම් ඒක සටහන් කරලා තියලා ඊළඟ මාස් කන්නේදී ওই ටික දාන්නේ නැහැ. ඒකත් ඊළඟ මාස් කන්නේදී අපි දානවා මේ ටික. මේක. ලස්සනද කියේ. ලස්සනද මේ. මොකද උපගත්තොත් මේ දැන් මගේ උරුස්සට උසයි. ඒ කියන්නේ අඩි 4කට වැඩි උසයි. ප්‍රමාණයක් උතර වෙනවා. මම අඩි 5ක් නේද? අඩි 4ක් මාරකට මේ ගොයන් ගහ උසයි. ආසයි තන මිනිස්සු ඉල්ලනවා දැන් තමයි මේ වී කරදර හැතු හදාගන්න පුළුවන්කම තියෙනවා. සාක්කියක් තියෙනවා මෙතන. නියර දිගේම තියෙන ගොයන් ටික වැටලා නැහැ. ඇයි ඒ? එතන තිබුණු පෝර ටික නියර තියෙනවා නියර බඳිනවා. ඉන්නක පෝර අඩුයි. ඒ ගානට තමයි මේකේ පෝර හසුරව ගන්න වෙන්නේ. ඊට පස්සේ අර ඈතත් එහෙමයි. ඒ පෝර ඇවිල්ලා හදිච්ච තැන් වල ගා උස ගිහිල්ලා වැටෙනවා. වැටෙනට ප්‍රශ්නයක් නැහැ. දැන් පීදෙනවා. පීදෙන්නේ කොහොමද? වැටිච්ච ගොයන් ගහ කරලා තරන් නැගිටිනවා. එතකොට හරියට කරලා උස්සගෙන ඉන්නේ. කරාගෙන සඳහා. එහෙම කිසි හානියක් නැතුව මේ ගොයන්ට කපන කොට ගැටලුවක් කෙන දින්දක් නම් වැටිච්ච ගොයන් කපා ගන්න දැකකට පුළුවන්. භූතයට වැරුණාට. හරි ලස්සනයි. දැන් පේනවද ගොයන් මැස්සෙක්වත් ඉන්නවා? නෑ. මේ ගොයන් මැස්සෝ ඉන්නවා කියලා කෑ ගහලා රසායනික විකුණන සමගංකාරයන්ට ඇවිල්ලා බලන්න ඕනේ මේ මොකද වෙන්නේ කියලා. ඒ සඳහා ආදර්ශ කරන්න ඕනේ. මොකද එක රැල්ලක් කුමිනාසක මුදලාල්ලක රැල්ල මේකට විරුද්ධ වෙන. ඒ රැල්ල මර්ධනය කරන්න නම් මේව අපි කරලම පෙන්වන්න ඕනේ. ඒකයි උත්සාහ ගත්තේ. හරි. දැන් මේ ගොයන් වැහලා තියෙනවා. තව සතියක් යනකොට මේගොල්ලෝ මෙතන පීදෙනවා. එහෙමනම් මේක උත්සාහ කරලා පීදෙනවා. සතියක් යනකොට අපිට පේන මේකේ කරල් තියෙනවා.